ලීෆ් කාර් එකක් තියෙන අයටත් ගන්න ඉන්න අයටත් බැටරි ප්‍රශ්නෙට එකම විසඳුම බොරලස්කම ලීෆ් හවුස්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහනදායි ණය පහසුකමක්. සුබ උදෑසනක්. මම මංජු නිශාංක, ගෝලීය ශ්‍රී ලංකා කොංග්‍රසයේ නායක. අද අපි විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවන්නට ඇත්තටම විශේෂිතම හේතුව තමයි මේ වෙලාවේ මේ විශේෂයෙන්ම IMF පස්සේ මේ රට ඇතුලේ ඇතිවෙමින් පවතින දිගින් දිගටම ඇතිවෙන මේ ආර්ථික අර්බුදය සහ අවිනිශ්චිතතාව සහ ඒකත් එක්ක ඇතිවෙන්න පුළුවන් සමාජීය අර්බුද පිළිබඳ දැනුවත් කිරීමක් කරන්නටත් තව විශේෂ නිවේදනයක් අපේ ඔගොල්ලොත් එක්ක බෙදා ගන්නටත්. පළවෙනි දේ තමයි මේ වෙලාවේ අපි දන්නවා අයවැයත් එක්ක කතන්දර ගොඩක් එළියට ආවා. නමුත් මෙතනදී අපි විශේෂයෙන් මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. ඒක තමයි රටේ ඇති වෙලා තියෙන අර්බුදය සහ රට තියෙන තත්ත්වය ගැන අපිට මේ වෙලාවේ එච්චරම සුබදායක තත්ත්වයක් පේන්නට නැහැ. මොකද අපි දන්නවා පැහැදිලිව මෙසර අයවැය නොම්බර ටික අපි පොඩ්ඩක් දිගහැරලා ගත්තොත් එහෙම අපේ රාජ්‍ය ණය ගැනීමේ අවශ්‍යතාවය, ඒ කියන්නේ ඊළඟ අවුරුද්දේ මේ පොරොන්දු වෙච්ච අයවැය ක්‍රියාත්මක කරන්න රාජ්‍ය ණය ගැනීමේ අවශ්‍යතාව තියෙනවා රුපියල් බිලියන 4000 රුපියල් බිලියන 7250ක්. ඒ කියන්නේ රුපියල් ට්‍රිලියන 7.3ක්. එහෙම නැත්නම් බිලියන 7250ක්. ඒ කියන්නේ මේ වෙලාවේ පොරොන්දු වෙච්ච වැඩ ටික කරන්න රජය කරන්න ණය ගන්න විතරක් වෙනවා රුපියල් බිලියන 7250ක්. ඒ ටික ආවොත් විතරයි අර අයවැයෙන් ඉදිරිපත් කරපු පොරොන්දු මාලාව දෙන්නට පුළුවන් වෙන්නේ. ඉතින් අපි මේ වෙලාවේ අපේ රටක් විදිහට ඉන්න ආර්ථික අර්බුදය දිහා බැලුවම අපි පැහැදිලිව දන්නවා මේ වගේ ලොකු ණයක් ගන්නට තියෙන ඉඩකඩ ඉතාමත්ම අඩුයි. මොකද ගෝලීය වෙළඳපළ ඇතුලේ පැහැදිලිව බැඳුම් කරවලින් මුදල් රැස් කරන්න වෙන්නේ නැහැ. එතකොට ද්විපාර්ශ්වික ණය ගනුදෙනු හරහා සමහර විට යම් කිසි මුදලක් ලබා ගන්න පුළුවන් වෙයි. සල් කියන්නේ ඉස්සර කරා වගේ මහ බැංකුවට හිතන හිතන විදිහට සල්ලි අච්චු ගහන්නත් බෑ. මොකද අපිට මේ වෙලාවේ ජාත්‍යන්තර මූල්‍යාර මුදලත් එක්ක යම් කිසි කොන්දේසි ගන්නවර එකතු වෙලා තියෙනවා. එතකොට මේ බිලියන 7250 එකතු කර ගන්නවා කියන එක ඉතාමත්ම දැවැන්ත අර්බුදයක්. එතකොට මේක අරගෙනත් ඇත්තටම මේ ගන්න ණය ප්‍රමාණයෙන් වැඩිම ප්‍රමාණයක් වැය වෙන්නේ තියෙන ණය ටික ගෙවන්න සහ ඊට පස්සේ අපේ රටේ තියෙන අත්‍යවශ්‍ය කටයුතු ටිකක් කරන්න. එන්නේ ඒ වගේ අවස්ථාවක අපිට ඇත්තම හරි පුදුමයි ඇයි ආණ්ඩුව බිලියන 1000කට අධික ප්‍රමාණයක් මේ සංවර්ධන කටයුතු වලට යොමු කරන්න කියලා. ඒ කියන්නේ ඡන්ද පොරොන්දු වලට, ඒ කියන්නේ ආයතනයක් මේ අයවැයකින් එහා ගිහිල්ලා අර පක්ෂයක් ඉදිරිපත් කරන පොරොන්දු අයවැයක් දෙන එක ඡන්දයක් ඉලක්ක කරගෙන ඉතාමත්ම අසාර්ථකයි සහ ඉතාමත්ම නරක දෙයක්. මොකද ඒක හරහා වෙන්නේ නැවත වතාවක් අපි මේක ඒකෙන් ඒක ක්‍රියාත්මක කරන්න ගියොත් එන්නේ අපිට ඉතාමත්ම, ඒ කියන්නේ අපි අර කබලෙන් ලිපට වැටෙනවා වගේ තත්ත්වයක් තමයි පත් වෙන්නේ. එතකොට පැහැදිලිව මේ යන විදිහට අනිත් එක තමයි මේ වෙලාවේ වැට් එක අපි දන්නවා ජනවාරි වල ඉඳලා 15 වෙනිදා 18 වෙනකම් වැඩි කරනවා කියලා කියනවා. එතකොට ඒක හරහා ඇති වෙන්න පුළුවන් අර්බුදය තමයි අපි දන්නවා ওই වැට් එක අපේ තියෙන ඛනිජ තෙල් වලට, ඒ වගේම ලයිට් බිලට, මේ හැම තැනටම ඔවුන් පාවිච්චි කරොත්, භාවිතා කරොත් එහෙම අපේ මිනිස්සුන්ට අද වෙනකොට, ඒ කියන්නේ බඩ මිරිකිලා ඉන්නේ. තාමත්ම අපහසුවකින් තමයි තමන්ගේ, ඒ කියන්නේ ජීවන, ඒ කියන්නේ රැකියාව කරගෙන, රැකියාවෙන් එන ආදායමෙන් අත්‍යවශ්‍ය ආහාර ටික, ඇඳුම් ටික, පාසල් උපකරණ ටික, බේත් ටික අරගෙන ජීවත් වෙන්නේ. එතකොට ඒක හරහා වැට් එක තවදුරටත් 18%ක් දක්වාත් වැඩි වුණොත් එහෙම, ඊට පස්සේ ඒක තෙල් වලට සහ විදුලි බලයටත් එකතු වුණොත් එහෙම, රටේ නිෂ්පාදන ක්‍රියාවලියත්, ඒ කියන්නේ වියදම වැඩි වෙලා, ඊට පස්සේ ඒක හරහා තරඟකාරීත්වය අඩු වෙලා, ඒ කියන්නේ අපේ වෙළඳපළේ තියෙන ඒ භාණ්ඩ හා නිෂ්පාදන ක්‍රියාවලියේ, මොකද ඉල්ලුම අඩු වෙනවා මිනිස්සුන්ට ගන්න සල්ලි නැති හින්දා, තරඟකාරීත්වය අඩු වෙලා, ඒ කියන්නේ අපේ තියෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ටත් වෙළඳපළ ඇතුලේ ලොකු බලපෑමකට, කියන්නේ අර්බුදයකට ලක් වෙනට සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඒ අර්බුදයෙන් අමතරව අපේ මිනිස්සුන්ට ඒ කියන්නේ තමන් බත් ටිකට, සීනි ටිකට, එහෙම නැත්නම් බේට් ටිකට අමතරව මොනවා හරි චූටි දෙයක් මිලදී ගන්නට පුරුද්දක් තිබුණා නම්, ඒ පුරුද්දක් නැතිවීම නිසා ඒ භාණ්ඩ විකිණීමේ, ඒ කියන්නේ ඒ භාණ්ඩ වල තියෙන ඉල්ලුම අඩු වෙලා, ඊට පස්සේ ඒක හරහා ආයසරක් ආය වැට් ආදායම අඩු වෙනවා. දැන් මේ අවුරුද්දේ දැන් ආණ්ඩුව විසින් පුරවකතනය කරලා තියෙනවානේ, ඒ කියන්නේ සාමාන්‍යයෙන් බදු ආදායම ලබන වසර ඇතුළත බදු ආදායම ලබා ගන්න බලාපොරොත්තු වෙනවා රුපියල් බිලියන 3820ක්. මේ වැට් එකත් ඇතුළුව, මේ වැට් එක වැඩි කිරීමත් ඇතුළුව. නමුත් මේක හරහා අපි ඉස්සෙල්ලා කිව්වා වගේ ඉල්ලුම සෑහෙන ප්‍රමාණකින් අඩු වුණොත් එහෙම මේ කියන එක කතන්දරයක්වත් කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් සරලම කතාව මෙච්චරයි. ඒ කියන්නේ මේ වෙලාවේ අපි මේ කිසි කෙනෙක් එක තරහන් කියන දෙයක්වත් නැත්නම් මේ ආණ්ඩුව ගැන තරහන් කියන දෙයක්වත් නෙමෙයි,
ආර්ථික ගැන දන්න පුද්ගලයෙක් විදිහට අපිට හොඳට තේරෙනවා මේ ගමන යන්න බෑ මෙහෙම. මේක තාමත්ම අවිනිශ්චිත මේ 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 අයවැය ඇතුලේ සහ අපේ ආර්ථිකයේ තියෙන ක්‍රමවේද දැනට භාවිතා කරන ක්‍රමවේදයේ අවිනිශ්චිතතාවයන් ගොඩාක් තියෙනවා. ඒතර මේ ගමන තව මාස දෙක තුනකට වඩා ඇදගෙන යන්න හරි අමාරුයි. මොකද මෙච්චර අවදානම් සහ අවිනිශ්චිතතාවයන් එක්ක රටක් පාලන රටක ආර්ථිකය පාලනය කරන්න බෑ. ඒක තමයි ඇත්තකට අපි මුළු ලෝක ඉතිහාසෙම අපි ඕනතරම් දැකලා තිනවා. ඒකෙහිඳ මේක මේ විදිහට තවදුරටත් ඉස්සරහට යන්න ගියොත් අපි දැකලා තියෙන ලෝකේ වෙලා තියෙන දේවල් අනුව අපිට පේනවා ජනතාව දැවැන්ත සිවිල් අර්බුදයකට යනවා. සමාජීය අර්බුදයකට යනවා. පැහැදිලිව යනවා. ඒකෙන්ද අපි දැඩි ලෙස විශ්වාස කරනවා සහ අපි දැඩි ලෙස මහජනතාවට මේ වෙලාවේ කියනවා මේ ආණ්ඩුව මේක මේ ආණ්ඩුවටත් මේ තරහංගින් කියන දෙයක් නෙමෙයි ඉතාමත්ම මේ රට ගැන හිතලා කියන දෙයක් මේ වගේ සමාජ අර්බුදයකට මෙතන තල්ලු වෙන්න කලින් මොකද මේ තියෙන අයවැය වැඩ පිළිවෙලත් එක්ක සමාජ ප්‍රගමනයක් වෙන්නේ අනිවාර්යයෙන්ම මාස 4ක් ඇතුළත රට ලොකු අර්බුදයකට යනවා ඒකෙන්ද අපිට ලොකු අපි කියනවා يعني අප්‍රියල් වෙනකොට අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුවට ඡන්දයකට යන්න සිද්ධ වෙනවා. මොකද එහෙම නැත්තම් මේකේ තියෙන මේ වැඩපිළිවෙලත් එක්ක හැප්පෙන්න ගිහිල්ලා මිනිස්සු දැඩි අර්බුදයකට ගිහිල්ලා සමාජීය අර්බුදයකට යන්නට අවස්ථාවක් තියෙනවා ලෝකේ වෙලා තියෙන දේවල් එක්ක. ඒකින්ද මේ ඉතාමත්ම ආදරයෙන් කියන්නේ මොකද අපිත් මේ රටට ආදරෙයි. ඒ කියන්නේ මේක අපේ රට. එහෙනම් ඒ කියන්නේ අපි කැමති නෑ මේ රට තවදුරටත් දේශපාලන සහ සමාජීය අර්බුදයකට යනවට. මොකද අපිට එහෙම යන්න තරම් අපේ මිනිස්සුන්ට දැන් ඇඟේ ශක්තියක් නැහැ. ඒ තරමට මේක ඇතුලේ තැල්ල පොඩිලා ඉන්නේ. ඒකින්ද කරුණා කරලා අනිවාර්යයෙන්ම අපි දැඩිව විශ්වාස කරනවා මේකෙන් ගොඩ එන්නට තියෙන පළවෙනි පියවර තියන්න නම් පැහැදිලිව අප්‍රියල් වෙනකොට මොකද අප්‍රියල් වෙන්නේ විතරයි මෙතන ඔක්සිජන් ටිකක් තියෙන්නේ මේ මේ යන වැඩපිළිවෙලේ අප්‍රියල් වෙනකොට අනිවාර්යයෙන්ම ඡන්දයකට යන්න වෙනවා මහා ඒ කියන්නේ මහා මැතිවරණයකට පැහැදිලිව යන්න වෙනවා ඒ වගේම ජනාධිපතිවරණයකටත් ඒහා සමානුපාතී ඒ කියන්නේ මේ මේ ඒ කා ඒ කියන්නේ ඒ කාලයත් එක්ක මේ ව්‍යවස්ථාවේ තියෙන අපේ ක්‍රමවේදයන් හරහා අනිවාර්යයෙන් ජනාධිපතිවරණයකටත් යන්න වෙයි නමුත් ඒ ඡන්ද දෙක ඉතාමත් ඉක්මනින් ඒ කියන්නේ අප්‍රියල් මැයි වෙනකොට අනිවාර්යයෙන්ම තියන්න වෙනවා ඒක තමයි අපේ කියවීම ඒතොර එතනදී අපි පැහැදිලිව කියනවා මේ වෙලාවේ ඒක අපි අනිවාර්යයෙන්ම දන්නවා ඊළඟ අවුරුද්දේ ලොකු දේශපාලන වෙනසක් මේ රට ඇතුළේ සිද්ධ වෙනවා පැහැදිලිව වෙනසක් ඇති සිද්ධ වෙනවා ඔය මේ වෙලාවේ පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න 225න් 100ක් 125ක් සමහරට 130ක් විතර අනිවාර්යෙන් ගෙදර යනවා ඒක තමයි අපි පැහැදිලිව දන්නවා මොකද අපි මහජනතාවත් එක්ක ගනුදෙනු කරනවා මහජනතාවත් එක්ක කතා කරනවා මිනිස්සුන්ට මේක ඇතුළේ පුදුමාකාර දැවැන්ත කලකිරීමක් තියෙන්නේ හැබැයි අන්න එතනදී අපේ දේශපාලන ඉතිහාසයේ පළවෙනි වතාවට අපේ දේශපාලන ඉතිහාසයේ පළවෙනි වතාවට ඔය තියෙන සියලුම ප්‍රධාන දේශපාලන පක්ෂ විකල්ප දේශපාලන කණ්ඩායම් බවට පත් වෙනවා. ඒකට අවශ්‍ය කරන මේ ඊළඟ ඡන්දයට අවශ්‍ය කරන මේ මහජන ජනතාව පැත්තෙන් හිටගන්න ජනතාවගේ දැවැන්තම දේශපාලන සන්ධානයේ බලවේගය අපි ගොඩනගනවා. ඒකට අවශ්‍ය කරන සියලුම වැඩපිළිවෙල් දැන් අපි සකස් කරමින් ඉන්නවා. ජනවාරි වෙනකොට අපි ඕගොල්ලෝ ඔක්කොටම බලා ගන්න පුළුවන් වෙයි මේ මහජනතාව මේ අරගලයත් එක්ක මිනිස්සු ඉල්ලපු වෙනස ඇතිකරන පෙළ ගැසෙන මේ රටට ආදරය කරන සියලුම අවම කොන්දේසි යටතේ ඒ සියලුම කණ්ඩායම එකතු කරන අනිවාර්යයෙන්ම මේ දේශපාලන සන්ධානය නව ප්‍රධානතම දේශපාලන සන්ධානය අපි ගොඩනගනවා. එතනදී ඔය මේ වෙලාවේ එළිය දඟල සියලුම සාම්ප්‍රදායික මේ රට මේ තත්ත්වයට අද දාපු වංචාව දූෂණය මිරිකිලා තියෙන ඔය යල් පැන ගිය දේශපාලන පක්ෂ සියල්ලක්ම විකල්ප දේශපාලන කණ්ඩායම් බවට පත් කරනවා කියන එක අපි මේ වෙලාවේ සපත කරලා කියනවා. ඒ කියන්නේ දැඩි අදිෂ්ඨානයක් අපිට තියෙනවා. මේ රට ගැන ආදරයක් තියෙන මිනිස්සු ගොඩක් අපිත් එකතු වෙමින් ඉන්නවා. සිවිල් සංවිධාන ගොඩක් අපිත් එකතු වෙමින් ඉන්නවා. අපි ඔක්කොම එකතු වෙලා මේ ගමන යන්නේ අවම කොන්දේසි හරහා. ඒ අවම කොන්දේසි තමයි මේ රට ගැන ආදරයක් තියෙන මේ රට ගැන කැක්කුමක් තියෙන මිනිස්සු ටිකක් මෙතන එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒ පණිවිඩයක් දෙනවා අපේ ජනතාවට කියන්න තියෙන්නේ බලාපොරොත්තු පොඩි හරි හීනවීමක් වෙලා තිබුණා නම් එහෙම හිතුවා නම් එහෙම නැවත වාරයක් මේ ඉන්න මේ දූෂිත මේ ජරා ජීර්ණ වෙච්ච දේශපාලන වලන්ටම බලයයි කියලා නෑ එහෙම වෙන්නේ නෑ මොකද අපි පැහැදිලි වැඩපිළිවෙලක් එක්ක මේ ගමන යනවා අපිට පැහැදිලි සංවිධාන ශක්තියක් ගොඩනගමින් ඉන්නවා ලංකාව ඇතුළෙත් ලංකාවෙන් එළියෙත් රටක් විදිහට අභිමාණයෙන් උළුස්සගෙන අමාරු වැඩ ගොඩක් කරන්න තියෙනවා ඔය වැඩ ඔක්කොම කරන්න අපි ලෑසි හැබැයි අපි ඒ වැඩ ටික ඔක්කොම කරන්නේ අපේ මහජනතාවත් එක්ක ඉඳගෙන අපේ ඊළඟ පරම්පරාවට මේ අපිට උරුම වෙච්ච මේ කර්මය අපිට උරුම වෙච්ච මේ කර්මය අයින් කරලා අපේ අනාගත පරම්පරාවට අවශ්‍ය කරන රට හදලා දෙන්න අවුරුදු 5ක් ඒ කැපකිරීම කරන්න අපි ලෑසි. අන්න ඒකට අවශ්‍ය කරන දැවැන්තම මහජන දේශපාලන සංධානය හදලා මේ රාජ්‍ය බලය මහජනතාව අතර ගන්න අවශ්‍ය කරන සියලුම දේශපාලන ක්‍රියාවලිය අපි ඉතාමත් ඉක්මනින් ආරම්භ කරනවා කියලා මේ වෙලාවේ මතක් කරනවා. බොමිස් වැඩිනා. ඔව්. ඔව්.
කොන්දේසි කරන්න කරන්න බෑ. හිර වුණාට පස්සේනේ ඔන්නෝක තමයි අපි කියන්නේ. කියන්නේ දැන් මේ අපිට දැන් පැහැදිලි ආර්ථිකය ගන්න දන්න කෙනෙක් විදියට මේක දිහා බැලුවාම ඇත්තටම අපි ගන්න ඇඟ හිරි වැටෙනවා. මොකද තියෙන ඒවා ඔක්කොම අවිනිශ්චිතතාවයන් ඉතාමත්ම වැඩි. ඒ කියන්නේ මෙහෙම වුණොත් කියන ඒවා තමයි ගොඩක් තියෙන්නේ. දැන් අපි පැහැදිලිව දන්නවනේ දැන් ගිය අවුරුද්දේ දැන් 2021 සෑහෙන උත්සාහ කරානේ ආදායම් බදු වැඩි කරගෙන මේ රාජ්‍ය ආදායම් වැඩි කරගන්න. ඒක හරියන්නේ නැහැ. මොකද ආදායම් බදු වැඩි කරන්නට මිනිසුන්ට ආදායමක් නැහැ. ඒ කියන්නේ නොම්බරයක් විදියට ප්‍රතිශතයක් විදියට මෙච්චර ගාණින් වැඩි කරනවා කිව්වට මිනිසුන්ට ආදායමක් නැත්තම් ඒ ආදායම නැති වුණාම ආදායම් ඒ කියන්නේ ආදායම් බදු වලින් මේ රැස් කරගන්න ගිය ආදායම නැති වුණා. ඊට පස්සේ දැන් බලනවා හරි එහෙනම් ආදායම් බදු වලින් අපිට බැයි නම් මේ මේ ඉලක්ක වලට යන්න IMF එක දුන්න. එහෙනම් මිනිස්සු අනිවාර්යෙන් බඩු ගන්නවනේ. මේ බඩු වලට බඩු වලින් එක්ස්ට්‍රස් කරන බදු ටික ඒ කියන්නේ වැට් එක තව ටිකක් වැඩි කරලා මේ මේ මේක වැඩි කරගමු කියලා. ඉතින් දෙන්නේ මිනිස්සු අද වෙනකොට අපි තීරුම් ගන්න ඕනේ ඒ කියන්නේ තමන්ගේ අත්‍යවශ්‍ය බඩු ටික ඒ කියන්නේ ඒ කියන්නේ කෑම ටිකයි අත්‍යවශ්‍ය කෑම ටිකයි පොත් ටිකයි ඇඳුම් ටිකයි එතකොට බේඩ් ටිකයි ගන්නටත් මේ තියෙන ආදායම ඉතාමත්ම අමාරුවෙන් කළමනාකරණය කරගන්නේ. ඒතර එතනදී ඒ කියන්නේ අපි හිතමු අර ලක්ෂරි අයිටම්ස් වල නෙමෙයි ඒ කියන්නේ තෙල් ටිකටයි ලයිට් බිලටයි මේ වැට් එක වැදුනොත් එහෙම ඒ කියන්නේ අපි ගන්න සියලුම බඩු ඒ කියන්නේ අපි පරිභෝජනය කළ සියලුම භාණ්ඩ හා සේවාවන් වල මිල වැඩිවීමක් වෙනවා. ඒතර මේ හැම එකක්ම ඒ ඒකට සමානුපාතිකව වැඩි වුණාම මේක මිනිස්සුන්ට දරන්න පුළුවන් බරක් නෙමෙයි. එතකොට මිනිස්සු මේ තවදුරටත් දැනටත් වේල් අර තුන කන මිනිස්සු වේල් තනි වේල්ද බහැලා තියෙනවානේ. බේත් ටික බොන මිනිස්සු සමහර විට අපි දහලා තියෙනවා දවසත් ඒක දවස ගානේ බේත් ගන්න ඕනේ මිනිස්සු දවසක් කර දෙව දවසක් බේත් ගන්න පටන් අරන් තියෙනවා. මේ වගේ මම කියන්නේ සමාජීය දැවැන්ත ආර්ථික ඒ කියන්නේ දැවැන්ත සමාජීය අර්බුදයකට යනවා. මේක ආයසරයක් අපිට හිතන්න බැරි තැනකින් ඔය දැන් මේ ඔබ අහපු ප්‍රශ්නෙට ඒ කියන්නේ මේ විදිහට යන්න ගියොත් එහෙම පළවෙනි දේ තමයි ආයසරයක් IMF එකේ කොන්දේසි ටික අපිට ඉටු කරන්න බැරි වෙනවා. මොකද ආර්ථිකය එන්න එන කඩා වැටෙනවා. ආදායම් වැඩි කරගන්න කිව්වට ආදායම් අපේ තියෙන ආර්ථික කඩා වැටෙනවා. ඒතර ඒ ඒ තත්වයක් කරහා මේ සමාජ පිපිරීමක් කොහෙන් ඇති වෙයිද කියලා අපි දන්නේ නැහැ. අපි කිසිසේත්ම ඒ වගේ දෙයක් ආයේ සිදු නොවේවා කියන එක අපේ ප්‍රාර්ථනාවයි. මොකද අපේ රටට ඒ වගේ දෙයක් ඔරොත්තු දෙන්නේ නැහැ. නමුත් අවාසනාවකට ඒකයි අපි කියන්නේ අනිවාර්යෙන් අපි මේ අප්‍රියල් වෙනකොට නම් ඡන්දයකට යන්න වෙනවා. එහෙම නොගියොත් වෙන්නේ මේ ආණ්ඩුවට ඉතාමත්ම බරපතල සමාජ ප්‍රතිරෝධයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද මිනිසුන්ට මේක දරාගෙන ඉන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒතර මේක ඉතාමත්ම අපිට දැන් යන විදිහට පේන්න තියෙන අතිශය අසාර්ථක ගමනක ඒ කියන්නේ පෙර නිමිති පහළ වෙලා තිනවා මේ වගේ ගමනක් යන්න වෙනවා. ඒක නෙමෙයි අපි කියන්නේ. ඒ යන්නට අවශ්‍ය කරන ජනතා විශ්වාසය මේ ආණ්ඩුවට නැහැ. අපේ ලැසිල් මහත්මයා කිව්වා වගේ ඔස්ට්‍රේලියා ඒ කියන්නේ අපේ මේ වෙලාවේ අර වේදම් කපා හරිමින් කරන්න හදන ඒ කියන්නේ සියලුම ඉතිරි කිරීම් ටික මම කියන්නේ ජනතාව පැත්තට විතරක් පටවලා රාජ්‍ය පාලනය කරන මිනිස්සු ටික ඒ සුඛ විහරණය සම්පූර්ණයෙන්ම අදරත් එක විඳිනවා නම් මම කියන්නේ එතරම් ජනතා විශ්වාසය බිඳ වැටෙනවානේ. ඒතර මේ වගේ රටක මේ වගේ ලොකු ආර්ථික ගමන ඒ කියන්නේ අමාරු ආර්ථික ගමනක් යන්න නම් අනිවාර්යයෙන්ම රටේ පාලකයෝ ටික ජනතාවත් එක්ක හිට ගන්න ඕනේ. ජන ඒ කියන්නේ පාලකයෝ ටික තමයි ඉස්සලාම ආදර්ශය දෙන්න ඕනේ. නමුත් ඒ දේ මෙතන සිද්ධ වෙන්නේ නැහැ. ඒකින්ද ජනතා විශ්වාසයක් තියෙන ආණ්ඩුවක් එක විතරයි මේ රට කෙලින් කරන්න පුළුවන් ගමන යන්න වෙන්නේ. අන්න ඒකින්ද තමයි අපි කියන්නේ අනිවාර්යෙන් අප්‍රේල් වල වෙනකොටවත් මොකද මේ වගේ වැඩසටහනක් එක්ක මාස 3-4කට වඩා යන්න බෑ. මේ මේ අපි මේ ආණ්ඩු පෙරලන්න කියන කතාවක්වත් එහෙම නැත්නම් මේ 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 කාත් එක්කවත් මේ ද්වේෂයෙන් කියන කතාවක්වත් නෙමෙයි අපි ලෝකේ දැකලා තියෙන ආර්ථික සහ දේශපාලන අර්බුදයන් වලදී මෙන්න මේ වගේ තත්ත්වයන් තමයි ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒ තත්ත්වෙට මේ රට යනවා කියන එක අපිට දැන් පැහැදිලිව පේන්න තියෙනවා. පැහැදිලිව හැකිලෙනවනේ දැන් මේ අවුරුද්දේ පළවෙනි මාස 6 ඇතුළතම 8%කට ආසන්න ප්‍රමාණයක් ආර්ථිකය තවත් හැකිලලා තියෙනවනේ. ගිය අවුරුද්දේ 7.9යි 2022 වසරටම 2023 පළවෙනි මාස 6 ආසියානු සංවර්ධන බැංකු වාර්තා අනුව 8.8%කට ආසන්න ප්‍රමාණයක් ආර්ථිකය හැකිලලා. ඒතර අනිවාර්යයෙන්ම දෙවෙනි සහ තුන්වෙනි සහ හතරවෙනි කාර්තුවේ ඊට ඒ වගේම ප්‍රමාණයක් හැකිලෙනවනේ. මොකද අපි දැක්කේ නැහැ ආර්ථික සංවර්ධනය. එතකොට මම කියන්නේ හැකිලෙන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. එතනින් එහාට මම කියන්නේ ඒ කියන්නේ අපේ ආර්ථිකයේ බිලියන 60%කට විතර වැටුණොත් එහෙම ඒ කියන්නේ මේ රට ඒ කියන්නේ ලෝකයේ අනිත් රටවල් වලට සාපේක්ෂව මොන තැනකට මොන පල්ලෙහ තැනකටද වැටෙන්නේ? ඉතාමත්ම අතිශය අසාර්ථක තැනක්. ඒකයි අපි කියන්නේ මේ වැඩපිළිවෙල අතිශය අසාර්ථකයි. ඒකයි මේ දිගින් දිගටම කියන්නේ මේ අපිට මේ බලය ගැනීම මේකක් නෙමෙයි අපිට මේ රට මම කියන්නේ අපි ඔක්කොගේම රට අන්තිමට මේ විදිහට ගියොත් එහෙම මේ අපි කාටවත් හැරෙන්නවත් බැරි තැනකට යන්නේ. අපේ අනාගත પરම්පරාවකට මේ මහ පොළොවේ අයිතියක් නැති වෙනවා.
ඒ ආර්ථික ඔස්තරල ඔක්කෝම මේ රට අදිනකොට ගෙනිච්ච තැන අපි දන්නවනේ. එතකොට මොකක්ද අයිත ඒ කියන්නේ මම පෞද්ගලිකව මට නම් ඔය කිසිම කෙනෙක් ගැන කිසිම මේ රට මේ අද වෙනකොට ගෙනාවු තත්ත්වය දිහා බැලුවම ඔය මහා බැංකුවේ ඉඳලා හිටපු අධිපතිවරුන්ගේ ඉඳලා සියලුම ආර්ථික විද්‍යාඥයෝ ලංකාවේ අපි කියන්නේ සෝකෝල් ඉකොනොමිස් කියලා කියන්නේ මේ කිසිම කෙනෙක් ගැන කිසිම ගෞරවයක් නැහැ උන්ට අඩුම ගානේ ඔය වරප්‍රසාද ගැනීමේ සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. මොකද අද වෙනකොට මේ රට අරන් ඇවිල්ලා තියෙන තත්ත්වයත් එක්ක මොන ලැජ්ජාවක් ඇතුවද තමන්ගේ කියන්නේ මේ වෘත්තීය නාමයක් එක්ක යන්න උත්සාහ කරන්නේ. ඒකින්ද ඔය ලංකාවේ ඉන්න ඔය සියලුම ආර්ථික ඔස්තරලා කියන්නේ 1948 ඉඳලා අද වෙනකන් මේ රට ගෙනාවු තත්ත්වෙට වගේ කියන්න එපා. ඒකේ අඩුවැඩි වශයෙන් ආපු එක මේ තීන්දුවක්නේ අපි ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පහුගිය දවසේ දැක්කේ. ඕකනේ ඇත්ත කතාව. ඒකින්ද තව දුරටත් මේ සිස්ටම් එක ඇතුලේ ඉන්න ඔය කිසිම ආර්ථික ඔස්තර කෙනෙක් ඇත්තට විශ්වාස කරන්න එපා කියන එක තමයි දැඩි ලෙස අපි කියනවා. මොකද රටක් වැටෙන්න පුළුවන් දරුණුම තැනට අපි වටලා තියෙනවා ඔය ආර්ථික ඔස්තර ඔක්කොම එකතු වෙලා. හරි, මොමිසති.